අයිබෝන් අපේ අම්මා YouTube channel එකට ඔබ ආදරෙන් පිළිගන්නවා. හුඟක් අය අපේ අම්මා channel එකට ගොඩාක් එකතු වෙලා ඉන්නවා. ඒ එකතු වෙන හැම කෙනෙක්ම වීඩියෝ බලලා, උයලා, ෆොටෝ සෙවනවා, ඒ වගේම කමෙන්ට් කරනවා, ලයික් කරනවා, ඒ වගේම ෂෙයා කරනවා. මේ හැමෝටම පටන් ගන්නකොට මම බොහෝම ස්තුතියි කියලා කියනවා. ඒ වගේමයි මේ අපේ අම්මා channel එකේ වීඩියෝස් 1170කට වැඩි තියෙනවා. ඒ කියන්නේ 20යි 21. ඉතින් මේ වීඩියෝස් 1170 වීඩියෝ එකක් විතරක් නෙවෙයි. මොකද මම කියන්නේ අලුතින් එන කෙනෙක් දන්නේ නැතුව ඇති, මම වයස අවුරුදු 62ක විශ්‍රාමික ගුරුවරියක්, රජයේ ගුරුවරියක්. ඉතින් මල් ළඟ තියෙන දැනුම තමයි මේ ඔබට ලබා දෙන්නේ. ඒ දැනුම මම අවුරුදු ගාණක් එක් රැස් කරපුවා, ළමා කාලේ, තරුණ කාලේ, වැඩිහිටි කාලේ එකතු කරගත්තු විවිධ දැනුම ඔබට ලබා දෙනවා. ඒ හැම දැනුමක්ම ඔබට ලබා දෙනවා කිව්වහම ඒක වීඩියෝ එකක් විතරක් නෙමෙයි, මේක අධ්‍යාපනික චැනලයක්. ඉතින් මේ චැනලයේ වීඩියෝස් බලලා ගොඩාක් අය කමෙන්ට් කරනවා. සමහර අයගේ කමෙන්ට් වැටෙන්නේ නැහැ. ඒව ගැන මම කලින් වීඩියෝ එකක කිව්වා, ඒක ඔයාලා බලන්න. ඒ වගේමයි මේ කමෙන්ට් දැම්මහම කීප දෙනෙක් මගෙන් ඇහුවා, ඇයි මේ හාට් එකක්වත් දාන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ කවුරු හරි කමෙන්ට් එකක් දැම්මම කමෙන්ට් එකට උත්තරයක් වෙනකොට ටික් ගාල බටන් එක ප්‍රෙස් කරන්න පුළුවන්. ඒ තමයි රතු පාට හාට් එක. මේ තියෙන්නේ මෙතන කළු පාට හාට් එකක් දීලා තියෙන්නේ, අපි ක්ලික් කරාම රතු පාට වෙනවා. මේ රතු පාට හාට් එක මම ඔබට නොදැම්මට මගේ හදවත ඇතුලේ ඔබට තියෙන ආදරය නිසා තමයි මේ රසට උයන්නේ කියලා දෙන්නේ. ඒක තමයි පළවෙනි ආදරේ. ඒ නිසා ඒක දැම්මේ නැහැ කියලා කනගාටු වෙන්න එපා. මේ බලන්නකෝ මං කරන වැඩේ. මේ දාපු හාට් එකත් මකාගෙන මකාගෙන යනවා. ඔන්න මං පෙන්නනවා බලන්න. ඇයි මං මෙහෙම කරන්නේ? ඇයි දන්නවද? මෙන්න මේක ඉගෙන ගන්න. YouTube එකට අලුතෙන් ආපු කෙනෙක් නම් පරණ අය නම් දන්නවා. අලුතෙන් ආපු කෙනෙක් නම් මං කියලා දෙන්නම්. YouTube එකේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ මේ පැත්තේ තියෙන ලකුණ හරි නම හරි ඒකට ගැළපෙන ඒවා පැත්තකින් ඉන්න. පහුගිය කාල සීමාව තුළ අපේ අම්මා channel එකට විරුද්ධව පහර ගහන සමහර channel ටිකක් හැදුනා. ඒ channel වල තියෙන විශේෂත්වය තමයි කළු හාට් එකක් හරි රතු හාට් එකක් හරි තියෙනවා. ඔබ බලන්නකෝ, ඔබට වීඩියෝ එකක් එනවා නම් මොකක් හරි වීඩියෝ එකක්. ඒ ඔබට ආපු වීඩියෝ එකේ හෙඩින් එක කියලා කියන්නේ, හෙඩින් එක කියන්නේ පින්තූරයට යට තියෙන මාතෘකාව. ඒකට කියන්නේ හෙඩින් කියලා. මේ හෙඩින් එකේ රතු හාට් පේලියක්, කළු හාට් පේලියක් එක්ක තමයි සමහර අය මාතෘකාව දාන්නේ. එතකොට මම දැක්ක දෙයක් තමයි මේ රතු හාට් තියෙන වීඩියෝ සයිඩ් එකකින් එනවා. කම්පියුටරේ නම් පැත්තකින් බලන්නකෝ ඕගොල්ලෝ. ඕගොල්ලෝ කුකින් channel එකක්ම කරන්න ඕනේ නැහැ. ඒ රතු හාට් එක දාලා තියෙන්නේ කුකින් channel එකක් නම් ඔබ කරන්නේ වෙනත් විහිළු එකක් නම්, එහෙම නැත්නම් තාක්ෂණික දැනුම ලබා දෙන දෙයක් නම්, එහෙම නැත්නම් ඔබ උගන්වන දෙයක් නම්, ඔබේ වීඩියෝ එකේ සයිට් එකෙන් අර රතු හාට් තියෙන වීඩියෝ පෙළට එනවා. එතකොට ඒ වීඩියෝ, ඒ ඔබේ වීඩියෝ බලන්නේ නැය ඒව ක්ලික් කරනවා. ඒව ක්ලික් කරාම ඔබේ channel එකෙන් ඔවුන් අයින් වෙනවා. ඒ වගේමයි අපේම channel එකෙත් මම මේ දවස්වල රතු හාට් දැක්කනේ. ඉතින් මම හිතුවා හරි ලේසි කමෙන්ට් එකක් දාන්න වෙලා යන නිසා රතු හාට් එක ක්ලික් කරගෙන ගියා. ටිකක් දවස් යනකොට අපේ අම්මා වීඩියෝ කොහෙවත් නැහැ. ඔක්කොම රතු හාට් මෙන්න මෙහෙම ගලාගෙන එනවා දියල්ලකින් වගේ. ඊට පස්සේ මම රතු හාට් එක මකාගෙන 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 ගියා. ඉතින් ඔබ තරහ වෙන්න එපා, මම රතු හාට් දැම්මේ නැහැ කියලා YouTube එකට මම පැමිණිලි කළා ඊමේල් එකකින්. මේ ඩිසයින් එක නම් හොඳ නැහැ. මේ ක්‍රමය නිසා කීප දෙනෙක් ඉහළට යනා වගේම කීප දෙනෙක් channel විතරක් වැඩිපුර මිනිස්සුන්ට මිනිස්සු අතරට යනවා කියලා. ඉතින් ඒකට උත්තරයක් ලැබුණේ නැහැ. ඒකට හොඳම උත්තරේ මොකද දන්නවද? ඔබ YouTube channel එකක් කරනවා නම් ඔබත් රතු හාට් එකක් දාගන්න. එතකොට ඔබට ඔබේ වීඩියෝ එක හැමතැනම පෙනේ. දැන් කම්පියුටර් එකෙන් කළු පාටට තිබුණත් හාට් එක ෆෝන් එකකින් බලනකොට රතු පාටට පේන්නේ. ඉතින් ඒ විදිහට තමයි මේ දේවල් හැදිලා තියෙන්නේ. ඒ නිසා ඔබට පුළුවන් කළු හාට් එකක් හරි රතු හාට් එකක් හරි
ඔබේ වීඩියෝ එකේ හෙඩින් එක දාගන්න. කොච්චර සුබදායක පණිවිඩයක්ද මම ඔබට කිව්වේ. අපේ අම්මා රතු හාට් එකක් දැම්මිනේ කියලා අමනාප වෙන්න එපා. ඒ නිසා මම හාට් එක දාන්නේ නැතිව පුළුවන් තරමම කමෙන්ට් එකකින් හරි හිනා මූණකින් හරි උත්තරයක් දෙන්න බලන්න. සමහර අය කමෙන්ට් දැම්මට පස්සේ එක එක ලකුණු දානවා. ඒ ගැනත් මම හැඳින්වීමක් කරන්නම්. සාමාන්‍යයෙන් YouTube එකේ මේ කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවනේ. මේ කමෙන්ට් සෙක්ෂන් එකේ අපි කමෙන්ට් එකක් දානකොට ඔබ දාන කමෙන්ට් එකත් එක්ක ඔබ යම්කිසි ලකුණක් දැම්මා කියමුකෝ. අපි කියමුකෝ ඔබ හාට් ලකුණක් දැම්මා කියලා. එහෙම නැත්නම් ඔබ සිංහ කොඩියක ලකුණක් දැම්මා කියලා. එහෙම නැත්නම් ඔබ කළු හාට් ලකුණක් දැම්මා කියලා. මේ වගේ ඔබ ලකුණක් දැම්මම ඒ YouTube එකේ සිස්ටම් එක හැදිලා තියෙන්නේ මේ පැත්තේ තියෙන ලකුණ හරි නම හරි ඒකට ගැළපෙන ඒවා පැත්තකින් ඉන්න. ඒ කියන්නේ දැන් ඔබ මේ පැත්තේ මොකක් හරි කාගරි නමක් ලියන්නකෝ. ඒ නමට ගැළපෙන දෙයක් සයිඩ් එකෙන් එනවා. දැන් මේ කමෙන්ට් එකේ රතු පාට හාට් ලකුණක් තියෙනවනේ. ඒ නිසා හෙඩින් එකේ හාට් ලකුණ තියෙන වීඩියෝ කම්පියුටරේ නම් පැත්තකින් එනවා. ෆෝන් එකේ නම් යටින් එනවා. ඒක රතුද කළුද කියලා නෑ ඕනේ එකක්. එතකොට ඒ ඇයට පුළුවන් අපේ වීඩියෝ එකකට ඇවිල්ලා කමෙන්ට් එකක් දාලා යන ගමන් රතු හාට් එකක් කළු හාට් එකක් සිංහ කොඩියක් පළතුරු ගෙඩියක් සතෙක්ගේ රූපයක් එහෙම නැත්නම් මූණක් එහෙම තමන්ගේ චැනල් එකේ තියෙන පින්තූර තවත් කොහේ හරි ගිහිල්ලා යන ගමන් අතහැරලා යන්න. අපි කියමු ඔබට YouTube චැනල් එකක් තියෙනවා. ඔබේ YouTube චැනල් එකට ඇවිල්ලා කෙනෙක් හාට් එකක් දානවා. දැම මොකද දැනද වෙන්නේ? ඒ හාට් එක තියෙන කෙනාගේ චැනල් එකේ. ඒ කියන්නේ චැනල් එකේ හාට් ගොඩාක් දාගෙන ඉන්න ඕන සමහර අය. ඒ වීඩියෝ පැත්තකින් එනවා. එහෙම තමයි මේ සිස්ටම් එක ඇදලා තියෙන්නේ. අන්නේ නිසා මේ වගේ හාට් ලකුණු වෙනත් ලකුණු දාලා තියෙන කමෙන්ට් මේ චැනල් එක බලන ඇඩ්මින් ඒවා අයින් කරනවා. එතකොට ඇත්ත කෙනෙක් හදවතින්ම දාපු හාට් එකත් අයින් වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ කමෙන්ට් දානකොට විවිධ ලකුණු නැතුව ඔබේ අදහස විතර අකුරු වලින් ටයිප් කරන්න. ඔයා අපේ අම්මගේ වීඩියෝ හොයන කෙනෙක් නම් ඔයාගේ ෆෝන් එකට වීඩියෝ එකක් එනකොට වීඩියෝ එකේ වම් පැත්තේ මෙන්න මේ අපේ අම්මගේ පින්තූරේ තියෙනවද කියලා බලලා ක්ලික් කරන්න. ඔබට පුළුවන් අපේ අම්මා Facebook fan page එක මේ තියෙන profile picture එක මේ picture එක බලන්න. මේක ඇත්ත profile picture එක. fan page එකට ගිහලා like එකක් දාන්න. ඔබ වෙන කෑමල photo එක අපේ අම්මා fan page එකට ඇතුළත් කරන්න. ඒ වගේමයි ඔබට ඒකට දාන ක්‍රමය දන්නේ නැත්නම් අපේ අම්මා fan page එකට photo දාන හැටි කියලා මම වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකේ link එක මේ වීඩියෝ එකට දාන්නම්. ඒක බලන්න. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්නේ ඉගෙනගෙන Facebook කරා 100,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් subscribe button එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ එන all කියන button එක ප්‍රෙස් කරන්න. ඒ වගේමයි apeamma.com website එකේ විශේෂ ලිපි ටිකක් තියෙනවා. ඒවත් බලන්න. අපේ අම්මගේ ගොඩාක් තරතුරු YouTube එක ගැන, අපේ අම්මගේ වීඩියෝ ගැන ගොඩාක් දේවල් තියෙනවා. මේ වීඩියෝ එකට තියෙන ඒ link එක click කරන්න. එතකොට website එකට ගිහිල්ලා ඒව බලන්න පුළුවන්. අපේ අම්මා videos වලට comment කරන, like කරන, share කරන කෑම වල ෆොටෝ සෙවන FB කරා ඒ හැමෝටම බොහොම ස්තුතියි.